ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ 10 රුපියල් 10ක් පමණයි. අපි මේ සමහරලාට මිල අධිකම මුව ආවරණය අරගෙන පළදින උත්සාහ කරන වැඩියෙන්ම ආරක්ෂාවක් කේ කියල. අපි කොහොමද මුව ආවරණය තෝරගන්න ඕනේ හැම එකම එක වගේම අපිට ප්‍රතිඵලදායකද? අපි කතා කරන්න ඕන දෙයක් දැන් මුව ආවරණ අපි කිව්වා දැන් සම්මුන්ට සල්ලි නැත්තම් රෙදි මුව ආවරණයක් කමන්නේ. හැබැයි ඒකත් තරල කීපයක් තියෙන්න ඕන. හැබැයි අපි දැන් දකිනවා පොද අපේ වාසනාවට මෙන් ලංකාවේ දැනට මුව ආවරණත් පාදනය වෙනවා කියනවා අඩුපාඩුවක් නැහැ. ඒකෙන් සර්ජිකල් මාස්ක් එක නිල් පාටයක් අඳින් ඇnder කමන්නේ. ඒකත් ඉතින් දවසකට වැඩියක් අඳින්න එපා. ඊට පස්සේ දැන් N95 කියලා තියෙනවා. ඒක N95 කියන්නේ ක්ලැසිෆිකේෂන් එක. ඒක සාමාන්‍යයෙන් වෛද්‍ය වෘත්තියේ අවශ්‍ය වෙන්නේ ඒරසෝල් ජෙනරේටින් ප්‍රොසීඩියර්ස් කියන්නේ උදාහරණයක් වශයෙන් ඔය බ්‍රොන්කොස්කොපි, එන්ඩොස්කොපි, PCR පරීක්ෂණ ගන්නකොට කහිනකොට ලෙඩ. එතකොට මේ වෛරසයේ වායුගත වෙනවා. එතකොට තමයි අවශ්‍ය වෙන්නේ. හැබැයි මම දැකලා තියෙන දේ මේක දැන් වැදගත්ම දෙයක් කියන්න ඕනේ. මාස් වල තියෙනවා වැල්ව් එකක් තියෙනවා. සපාටයක් තියෙනවනේ. ඒවා තහනම් කරලා තියෙනවා. මේ තහනම් කිරීමට හේතුව තමුන් ආරක්ෂා වුණාට යන එළියට යන වාතය හැමම යනවා. එතකොට තමුන්ට වෛරස් එක තිබුණොත් ඒක හැමතැනම බෝ වෙනවා. හැබැයි මේ මං හිතන්නේ මේ වැල්ව් තියෙන මුවාවනේ ඒවා තියෙන්නේ ඉන්ඩස්ට්‍රියල් මාස්ක් කියලා කියන්නේ පේන් ගන්න එක ඒ වගේ වැඩ වලට තියෙන්නේ. කර්මාන්ත ශාලාවල. කර්මාන්ත ශාලා. ඔව්. එතකොට ඒව ඇත්තට වශයෙන් මේ අවස්ථාවේදී තහනම් කිරීම තමයි රජයෙන් කර යුත්තේ. ඒක මං ඉල්ලනවා රජයෙන්. එහෙම තහනම් කරපු රටවල් මේ විදිහ තියෙනවද? උඟක් රටවල් තහනම් කරලා තියෙනවා. දැන් ඇමරිකාවේ ඒ කියන්නේ කොවිඩ් වලදී ඒක තහනම් කරලා තියෙනවා. CDC එකෙන් කියලාම තියෙන වෙබ්සයිට් එකට ගියොත් මේක ගන්න ආසෙන්ත්‍රවල යන්න බෑ මේ මාස්ක් එක ගන්න. ඒකෙන් ඊට වැඩි හොඳයි සර්ජිකල් මාස්ක් එක. මේක වැඩි සල්ලි ගෙවලා මේ නරක දෙයක් ගන්නවා. හිරුගේ පළමු කිරණෙන් රන්වන් වූ දීප්තිමත් සමකට ලීවර් ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.